Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. ඇතුළට ගිහිල්ලා මහ බැංකු අධිපති ඇතුළු මේ බෝඩ් එක සම්බන්ධව තියෙන දූෂණ තෝදනා දැනට CID එකේ පැමිණිල්ලේ තොරතුරු සියල්ලම අපි අද බාර දුන්නා. මෙසේම මේ බාර දුන්නට වඩා නැහැ අර හොරාගේ අම්මගේ පේන අර වගේ වැඩක්. නමුත් ජනතාව මේ පිළිබඳව දැන හිටනව බග නැවත නැවතත් කියා සිටින තමයි මේ ෆයිල් එක බාර දුන්නේ. නිලධාරීන් සියල්ලම ඉන්නේ ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය හොඳින් අවබෝධයලා ඇතුළට ගියාම කියන්නේ අනේ ආන්දර මොකක් හරි කරන්න කියලා. ඒ තරමට නිලධාරීන් මේ තත්ත්වය ඉතා නරක තත්ත්වයට වර්ධනය වෙලා තියෙනවා. මම හිතන්නේ මේක ඉතා නරක තත්ත්වයක් මේ රට ඇතුළේ තියෙන. මහ බැංකුවේ ඇතුළෙත් මෙහෙමනම් අනිකුත් රටේ ආයතන ආරක්ෂක අංශ හමුදාවේ මේ අසහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පාලකීන් දොට්ට ඇදලා දාන්න ඉස්සෙල්ලා වහාම තමගේ රටවල් වලට යන්න කියන ඉල්ලීම කරන්නත් විශේෂ මේ අවස්ථාව අපි අවස්ථාවක් කරගන්න මහානායක හාමුදුරනේ වැඳලොබ වහන්සේලකින් ඉල්ලනවා. දැන් මේ රටේ මිනිසුන කන්න නැතු ඉන්නේ, අඳින්න නැතු ඉන්නේ, යන්න විදියක් නැහැ, බේන් ටිකක් නැහැ, මැරෙන්න දින ගණන් කරගෙන ඇඳේ ඉඳන් පෑන්ට් පෙත්ත ගණන් කරන මිනිස්සු ටිකක් ඉන්න මේ රටේ. දැන් මහානායක හාමුදුරුවෝ තයිනිකායක මහානායක හාමුදුරුවෝ මහමලුර රැස්සෙලා වහාම කැඳවන්න සංඝ සම්මේලනයක් ගෙනල්ලා පාලකීන්ට වහා මේ සම්බන්ධ නිවේදන නිකුත් කරලා ආදීන රට පිරිසකට පාලන බලය ලබා දෙන්න එහෙම නොවුනොත් මේ රට තවත් යුද පිටියක් වෙලා ගිනි ගන්න පිටියක් බවට පත් වෙන එක කාටවත් නතර කරන්න බෑ. වහන්සේ කියනවා මේ මහ බැංකුවේ අධිපතිකම බාර ගන්න තමයි අද ආවේ කියලා. දිවුරුන් දෙන්න. ඔව්. ඒකටම අපිට කරන්න පුළුවන් ඊට වඩා හොඳට. ඒ නිසා අද අපි බැලුවා ඇතුළට ඇතුල් වෙලා අධිපතිකමට දිවුරුන් දෙන්න. ඉතින් ඒක සඳහා අවසරයක් ලැබුණ නැහැ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මහ බැංකුවේ අධිපතිකම. මොකද අජිත් නිවාර් කබ්රාල් වගේ හොරුන්ට වඩා හොරකම් නොකරපු අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාසයි.